හදන්නේ ටිකක් වෙනස් විදිහට තුඹ කරවල ව්‍යංජනයක්. ඉතින් අපි දැන් බලමු අපිට ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මම තක්කලි ගෙඩියක් අරගෙන තියෙනවා. ඒක මම මේ විදිහට රවුම් කපා ගන්නවා. ඊට අමතරව අවමිරිස් කරල් දෙකක් ඒක එහෙම දිගට කපා ගන්නවා. ඊට පස්සේ මම ලුණු ගෙඩි භාගයක් කරගන්නවා. ලුණු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මට නම් මෙතනදී ලුණු ගෙඩි භාගයක් ඇති. මම හින්ද ලුණු ගෙඩි භාගයක් මේ විදියට කපා ගන්නවා. ඊට අමතරව මම මෙතනදී කරපිංචා රම්පෙ සහ ඉඟුරු සුදු ලුණු තලාගෙන අරගෙන තියෙනවා. අපි දැන් අපේ තුඹ කරවැලේ ටික තම්බ ගන්න තමයි හදන්නේ. ගොඩක් වෙලා තම්බ ගන්නේ නැහැ. විනාඩි දෙකක් තුනක් වගේ මද ගින්නේ තමයි තම්බ ගන්නෙ. ඒ වගේම ඔයාලා ලුණු ටිකක් එකතු කරන්න ඕනේ. දැන් මගේ තුඹ කරවැලේ ටික තැම්බිලා තියෙන්නේ හොඳට. මම ඒක ඊට පස්සේ ඇල් වතුර භාජනයකට තමයි මෙහෙම බා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මේ විදිහට මැද්දෙන් කලනවා. ඔයාලට කැමති නම් ඒක හරහට පලා ගන්නත් පුළුවන්. ඉතින් අපි මැද්දෙන් පනලා ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන ඇට ටික ඉවත් කරගන්න ඕනේ. සමහරක් අය නම් මේ ඇටත් එක්කම මේ ව්‍යංජනය හදා ගන්නවා. නමුත් මම වැඩි කැමති නැහැ. ඒ හින්දා මම මෙතනදී මේ ඇට ටික ඉවත් කරගන්නවා. ඊට පස්සේ මම ඒක මේ විදිහට පොඩි කෑලි කපා ගන්නවා. ඊට පස්සේ මම තාච්චියක් මේ විදිහට ලිපේ තියලා ඒකට එළවලු තෙල් මේසෙන්දී දෙකක් විතර මම දා ගන්නවා. ඊට පස්සේ ඒකට ඉඟුරු සුදු ලුණු මම හදාගත්ත පේස්ට් එකකින් ටිකක් දාලා ඒක හොඳට කර වෙනකන් ටිකක් තෙලේ බැද ගන්නවා. ඊට පස්සේ මම විශේෂයෙන් මේකට කෝනිස්සු එකතු කරනවා. කෝනිස්සු මට ඔයාලට කලින් පෙන්වන්න බැරි වුණා. මම දැන් මෙතනදී කෝනිස්සු එකතු කරනවා. ඒක ටිකක් තෙලේ බැදෙන්න තියෙනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන අපි අර කලින් කපාගත්තේ අමුද්‍රව්‍ය ටික දානවා. ලුණු, කරපිංචා, අවමිරිස්, රම්පෙ. ඒ විදිහට ඒ දේවල් ටික දාලා ටිකක් වෙලා අපි තෙලේ බැදෙන්න දෙනවා. මෙලයි මම තක්කලි එකතු කරන්නේ නැහැ. තක්කලි අපි අන්තිම දැන් මම මෙතනදී කෑලි මිරිස් ඊට පස්සේ අබ කුඩු ඒ වගේම ලුණු එකතු කරගන්නවා. ලුණු නම් ඔයාලගේ රසානුව එකතු කරගන්න. ඊට අමතරව මම මෙතනදී කහ එකතු කරගන්නවා. මම ගොඩක් මිරිසට කන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම කෑලි මිරිස් එක හැන්දයි දැම්මේ. ඉතින් ටිකක් මිරිසට කන කෙනෙක්ට නම් කෑලි මිරිස් හැන්ද දෙකක් වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ ටික හොඳට මම කලවම් කරලා මම ඊට පස්සේ අපි අර කලින් තඹගින්න පැත්තකින් තියාගත්තා තුඹ කරවෙන ටික එකට එකතු කරනවා. ඒ ටික එකතු කරලා අපි දැන් හොඳට මේ ටික කලවම් කරනවා. මම මෙතන තව විශේෂ දෙයක් මේකට දානවා. අපි සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. සෝයා සෝස් මේ සහන්දක් වගේ දැම්මම ඇති. ගොඩක් එකතු කරගන්න එපා. සාමාන්‍ය මේ සහන්දක් වගේ එකතු කරගත්තම ඇති. අපි දැන් මේ ටික ටිකක් වෙලා වහලා තියෙනවා. චුට්ටක් ටිකක් තැම්බෙන. ගොඩක් තැම්බ ගන්න නැහැ. මද ගින්නේ තමයි තියන්නේ. අපි ඒක ඊට කලින් මම මේකට තක්කලි ටික එකතු කරනවා. ඒ ටික එකතු කරලා ටිකක් කලවම් කරලා ඊට පස්සේ විනාඩියක් වගේ වහලා තියනවා. ඉතින් මේ තියෙන්නේ මගේ තුඹ කරවිල ව්‍යංජනය. ඉතින් හැමදාම තුඹ කරවිල උයලා කන්නේ නැතුව මේ විදිහට කුණිස් එකතු කරලා තෙලට හදන කාලා බලන්න. ගොඩක් රසයි. තුඹ කරවිල කන්නේ නැති කෙනෙක්ට උනත් මේ විදිහට තුඹ කරවිල කන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ ඊළඟ තව අලුත් video එකකින් අපි ආයෙමත් හම්බ වෙමු.